Sial thuru mal damdun mavaki mihiliya muhulasa dumal duvili vienaki ahasa nidibara vahi asa lama atapaya ingi bingi podi peti pengiri pela asa vasantaya asarina dina dakimi undupiyali madahasa irtu anuradha nilmini ඉස්ත්‍රීවාද පුරුෂවාද ධනවාද සමාජවාද කුලවාද පන්තිවාද ගෝත්‍රවාද කුරාණවාද කොන්තවාද තේරවාද අන්තවාද විසෙපෙව් මතවාද සලුපිලි ගලවා දමා නිර්වත් මනසින් ඇතුළු වන්න නාරි සූත්‍රය කාව්‍යාලේඛය අනුරාධා නිල්මිණි වාරකන් මුහුදු උයනක් වගේ ගැඹරතේ මහා ഘോഷා නගා ඇතුළතින් රැලි බිඳින නැව් බඳක පරලු තෙරපුම වැරෙන් දරාගෙන ඔරුපාරු ගාල් වෙන මංකඩක් හදවතින් පිරිමදින ගැහණු හිත් තියනවා හැම රෑම යහන් මත තුනට හතරට ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්තිනිට ගිනි තියන හෙදුම් පිරි පිරිමැදුම් අනුරාධා නිල්මිණි මට ඒ කවිය කියවද්දී හීගඩ පිපෙනවා සායම් මූණු මැද හිනැහෙන තඹර පෙති පාරම්බා සෙමින් වැවුදිය කලඹවති මායම් තිබේ හරියට මල් කෙමියේ එති මානම් හොඳින් හඳුනමි ඒ ගැහැණු ගති පලා මිටක් මිස නොපතමි කීර කොටු වලා කුලකටත් ඇත සැල ලිහිනි තටු ඉරා දමා මල් මතකයේ පැරණි පිටු මිලානව හිඳී ඒ මල් අයිති නටු මල් බඳ සුවඳමය රැඳුනද කලල් දියේ ඇල්මද එලෙසමය දලුලයි පැයෙන් පැයේ කල්මද බවින් පරවෙන්නට කලින් පිපේ නිල්දිය විලක පොඩි නිදහස් තැනක් තියේ මදහසක මැදියම අනුරාධා නිල්මිණි වත් සියපත් අනුරාධා නිල්මිණි යෝගයිස්ත්‍රී අනුරාධා නිල්මිණි මේ කයිපොත් ලියු ගැහැණිය යුවතිය ඉස්ත්‍රිය කාන්තාව මේ කවි දරුවන්ගේ අම්මා මගේ ඉස්සරහා ඉන්නවා ආයුබෝවන් අනුරාධා නිල්මිණි ආයුබෝවන් අනුරාධා ඔයාගේ පළවෙනි කයිපොත යෝගයිස්ත්‍රී මගේ ජීවිතේ මොකද්ද වාසනාවකට 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔයාගේ කයිපොත් හයම මුල ඉඳන් අගට අග ඉඳන් මුලට මම පසුගිය සතියේ කියුවා. ඒ නිසා අනුරාධා නිල්මිණි කිවිඳියගේ උස මහත දිග පළල දෘෂ්ටිවාදය පටන් ගත්තේ කොහෙන්ද කියන එක සම්බන්ධව මට අදහසක් දැන් ඇත්තටම තියෙනවා අනුරාධා. හැබැයි මට පොඩි තිගැස්මක් තියෙනවා මේ සීළු අදහස් මට මේ ප්ලැට්ෆෝම් එකේ දිගාරින්න ගියොත් එහෙම අනුරාධාත් එක්ක මාසෙකමාරක් විතර මේ කතා කරන්න වෙයි කියලා. ඒත් මම කැමතියි තනින් තන හරි විටින් විට හරි උද්ෘතත් එක්ක අනුරාධාත් එක්ක කතා කරමු. අනුරාධා මේ යුගයිස්ත්‍රී ලියලා තියෙනවා 2011 පොත print කරලා තියෙනවා. print නේ ඔව් 2011. 2011 මේ අනුරාධාගේ වයස කීයද? 39. 39යි. 9යි 2023යි මං කාන්තාවකගේ උපක්‍රමශීලී වයස හොයා ගන්නවා ආදම් 50 පැනලා. 52. දැන් වයස කීයද අනුරාධා? 51. 51. මේ රටේ සියවස් භාගයක් ජීවත් වෙච්ච ගැහැණියක් මං කැමති පටන් ගන්න මේ කයිපොතේ සම්පත්තික කියන්නේ ඉස්සල්ලා මේකේ මට අපූරු ලිපිනයක් හම්බ වෙනවා අනුරාධා මේ සොම්නස් රඹෑව හීලෝගම නිකවැරටිය කියලා. ඔව්. මේක දැක්ක ගමන් නිකන් ගංකබර ගෝත්‍රික ග්‍රාමීය ඈත දුෂ්කර වාගේ සිම්බොලික් අදහසක් කාට හරි එන්න පුළුවන්. කාට හරි එන්න පුළුවන් මොකද සොම්නස් රඹෑව හීලෝගම නිකවැට්ටිකම් එහෙම අදහසක් එන්න පුළුවන් මම කැමති මේ කවි සම්පත කතා කරන්න ඉස්සෙල්ලා එතනින් පටන් ගන්න අනුරාධා මට පෞද්ගලික විස්තරම නෙවෙයි මේ ගම ඉස්කෝලේ දෙමාපියන් නිකවැරටිය රඹාව ගැන චූටි මතකයක් කියන්නකෝ කවි සම්පත නෙලා ගන්න ඉස්සෙල්ලා මම මගේ මම ඉපදෙන්නේ ඇත්තටම මේ කුරුණෑගල වාරියපොළ හිරිපිටිය කියන එතකොට මගේ තාත්තා ලංකා ගමන මණ්ඩලයේ රියදුරේ
amma samanya guhaniya kithin eya tiita passe me maruwak labena anikawerite report etoda mama anikawerite ekota ammala kiyanne mata avurudu 2 kiyala eten indala mage lama kale saha pahasala adhyapane mama patang ganne anikawerite jayanti kanitu vidwala eka etukote mama yana kale paha shreniyata pamanai thimune ita passe mage ilanga adhyapana katiyuti siddha wenne anikawerite mahasen madhyama vidyalaya central eka ඉතින් ඒ ටික තමයි මගේ අධ්‍යාපනතර ළමා කාලේ ඔක්කොම සහ මං හිතන්නේ මගේ මේ මට නිර්මාණකරණය කියන කතන්දරේදී මම මේ මගේ තාත්තත් යම් සංගීතයට ලිවීමට පුංචි පුංචි බාරයි. ඉතින් ඒ තාත්තගේ වා කියවන කොටත් සහ තාත්තා පුංචි කාලේ මට ඔය බිග් මාස්ටර්ගේ ඒ වගේ ඒවා තමයි වැඩිපුර සින්දු කියන යාට ගීත කීම හැකියාවක් තිබුණා. ඉතින් ඔහොම ඉන්නකොට මට හැබැයි මං පුංචි කාලේ ඉඳලා ටිකක් ඒ කියන්නේ මම මේ මාර වෙනස් කියන කතන්දරේ නෙමෙයි මට වෙනස් දේවල් හිතන්න කරන්න පොඩි ඕනකමක් තියෙනවා. ඉතින් මම මේ පටන් ගන්නවා එතකොට අපේ ගමට කොහෙවත් රූපහණ යන්ත්‍ර නැහැ. නමුත් මම පටන් ගන්නවා සමගි ළමා සමාජය කියලා පොඩි ළමා සමාජයක් මම මුල් වෙලා. ඉතින් ඒකෙන් අපි කරන්නේ දැන් මම ගමක ඉතාම සාම්ප්‍රදායික දිලිඳු දුෂ්කර ගමක හැදෙන ළමෙක් මම. එතකොට ඒ මගේ වටා පිටාවේ මට අහු වෙන අනුභූතියක තමයි මගේ ඉදිරි සැලස්මවල තීරණය වෙන්නේ. මම ඒ ළමා සමාජය ළමයි එක ගමේ අර පොඩි අඩිපාරවල් තියෙන ප්‍රධාන පාර තාරපාරින් ඇරුණාම අපට ගුරු පාරක්වත් නැහැ විශාල වශයෙන්. ඉතින් අපි ඒවා ළමයිව එකතු කරගෙන පොයේ දවස්වලට නැත්නම් නිවාඩු දවසේ පරිවාර විසි ගහලා පාර ටිකක් සුද්ධ පවිත්‍ර කරනවා. එතකොට අර පන්සලේ සීල් ගන්න අයට ওই ගිලම්පස එකක් ලෑස්ති කරලා ඒ වගේ ඒවා දෙනවා. ඉතින් ওই වගේ පුංචි මුංචි වැනි ඊට පස්සේ වෙසක් එකට දන්සැලක් දෙනවා. එකතු කරලා ළමා සමාජෙන්. ඊට පස්සේ අපි එතන බස් නැවතුමක් හැදුවා. ඒකත් ළමා සමාජයේ මුල් වෙලා මම මේ අර මිනිස්සු වේලෙනවා තෙමෙනවා එතන අවුවට මොකක් හරි වෙනසක් තිබ්බ එක තමයි කියන්න හදන්නේ ළමයි අතර ඒ ගම ඇතුළේ මොකක් හරි කරලා. ඔය එතනින් ඊළඟ දේ තමයි ඊට පස්සේ අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනවා. පොඩි ඒ ලයිට් අඟල් 14 කළු සුදු රූපවාහිනියක් කරන්ට් එක නැහැ. බැටරියෙන් තමයි බලන්නේ. ඉතින් ඒකෙදී මම ඉස්සෙල්ලා පළවෙනි සතියේ දෙවෙනි සතියේ මම දකින්නවා මුතුහරු රූපවාහිනිය ළමයි. ඉතින් මේක දැක්කම මට හරිම ආසාවක් ඇති වෙනවා. එතකොට මම ලියුමක් දානවා ගමේ ඉඳලා මුතුහර ලලිතාන්ට. එතකොට ලලිතා සිරිබන්දන මහත්මිය මං අහවලා ආවලා කියලා. අපිටත් පටන් ගන්න ඕන එකක් මම මේ ගමේ අහවලා. ඒකට ඒගොල්ල ප්‍රතිචාර දක්වනවා අපි ලෑස්ති මේ අනුශාසකවරයෙක් එක්ක මෙන්න මේ ටික සම්පූර්ණ කරලා එවන්න. මම මේ ටික සම්පූර්ණ කරලා හාමුදුරු කෙනෙක් බලෙන්න සම්බන්ධ කරගෙන අනුශාසක හැටියට යවනවා. ඊට පස්සේ පළවෙනියට ලංකාවේ නිකවැටියේ 529 කියන මුතුහරු රූපහානි ළමා සමාජය ආරම්භ වෙනවා. ඒතකොට ඒකේ පළවෙනියෙන් ජීවිතේ කොළඹ ආපු නැති ළමයි ටිකක් තාම පයට සෙරප ටිකක් දාන්න නැති ටිකිරි බණ්ඩ ඩිංගිරි බණ්ඩ වගේ නම් වලින් ඒ කාලේ හිටපු දරුවෝ ටිකක් අද ඒගොල්ලෝ ලොකු වැඩි හිටියෝ. ඒගොල්ලෝ මං අරන් එනවා කොළඹට මේ මුතුහර මේ වගේ පටිගත කිරීමකට. එතකොට ඒකෙදි ඒ අය ඔය මේ ඒ දවස් එහි ගමේ තියෙන අර බොකල වැල් අරෝ මේව කියලා වැල් වලින් කූඩ හදන ඒගොල්ලෝ අත්කන් නිර්මාණ. ඒ කියන්නේ ඒගොල්ලෝ මොන හරි කරන ළමයි ඒගොල්ලන්ගේ සම්පත් තමයි මේ වෙලේ කතා කරන්නේ. මම කතා කරන්නේ මම ලියන පොඩි කවි පන්තියක්. එතකොට 90 91 92 වගේ තමයි 90 වගේ යන්නේ රූපණේ වැඩසටහන. ඒක තමයි මගේ කවිය පළවෙනි කවිය සහ කවිය ගැන කරන පළවෙනි සම්මුඛ සාකච්ඡා. යුගශ්‍රී පොත ලියවෙන්නේ 2011. මේකේ තියෙන්නේ අත්‍තරම 2011 ඉඳන් කොච්චර අතීතයට මේ බර කවි ටිකක්ද මේ අනුරාධපුර හිතන්නේ? මං හිතන්නේ අවුරුදු 3014ක්ද මුලම ලිව්ව ඒවත් තියෙනවද? මුලම ලිව්ව සමහර ඒවත් තියෙනවා. ඉන් අනතුරුව ලියවුණු සහ ඒ කියන්නේ මගේ වෘත්තීය අත්දැකීම් එක සහ සමාජය ගැන මට හැම මොහොතකම තිබුණා අර මොකක් හරි ප්‍රශ්න කිරීමක්. මං එහෙයියෙක් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. එහෙනම් මං ප්‍රශ්න කරන්නේ. ඉතින් සමහර ප්‍රශ්න කිරීම මට එලිපිට ගිහිල්ලා කෑ ගහලා මයික් එකක් අරන් කරන්න බැරි වුණාම මට ඒ ප්‍රශ්න කිරීම එළියට උදාහරින ක්‍රමයක් විදිහට ලියුණේ ඒවා තමයි ඔය තියෙන්නේ. මම කියන කයිපන්තිය යුගශ්‍රීකි. මේ කයිපන්තිය මම දෙතුන් වතාවක් කියෙව්වා. එතකොට මම හිතින් මවා ගන්න උත්සාහ කරපු කාරණා ටිකක් තියෙනවා මම ඒ ටික කියන්නම් මේ ප්‍රෝග්‍රෑම් එකේදී. මම කැමති මේ මම කතුවරියගෙන් එහෙම නැත්නම් රචකයාගෙන් අයිතිකාරයාගෙන් මම කියවන වහන්න මම හිතන්නේ මගේ ප්ලැට්ෆෝම් එක ගොඩක් ඒකට කැමති වෙයි. අනුරාධා මම කියවන්න. මම මනුස්සෙක්මි. කපා හෙළු ෂෙල් විදිල්ඩකින් පසාරූ උතුරේ හදවත මත සිංහාසනාරූඪව රූපවාහිනිය නරඹන. මම මනුස්සෙක්මි.
මඩකලපුවේ අනාත්‍ය කඳවුර මඩවතුරෙන් පිරී අනාගතයේම සලාකයට සින්න කළ ජීවිත දකිමින් ලෝකය තනියායකයි සිතෙන මම මිනිසෙක්නි උදයාර් කට්ටුතාවකාලික රෝහල් බිමේ ආරක්ෂකයාගේ උණ්ඩයට ලය දුන් දෙමළමිනී කඳු මත සිංහ කොඩිය ලෙලවල දැන් මම තෝරගන්නවා තව සරස්වතියගේ සැපමිනීම වීණාව නීලදියේ හොවා තඹර පිටි මතින් බැස තෙපුල් බැරි කෙවිලිය කෙවී සැනින් සරසවිය ඉගිලිය සම්මාන පුරයේ වෙත මං මේ මට හරි විශ්මිතයි මේ මේ අපේ අපේ ගම් හැම ගමක්ම ගත්තොත් එම් බොහෝ ගම් ආගම්වාදී ග්‍රාමීයයි ගෝත්‍රවාදී ගෝත්‍රවාදී ජාතිවාදී වාගේ තැනක තමයි අපි බොහෝ හැම ගමක්ම තියෙන්නේ මට හරියටම දැනගන්න ඕනේ මේ මේ පළවෙනි කයිපොතේදීම ඔයා මේ ජාතිවාදී කෑල්ල ආගම්වාදී කෑල්ල අර ගෝත්‍රවාදී කෑල්ලෙන් කැඩෙන්න කරන උත්සාහයක් තියෙනවා නිල්මිනි කොහෙන්දී දැනුම ආවේ අත්දැකීමක්ද පොතපත කියවලාද යුද්ධය නරඹලාද මොකක් හරි එකකට දැනුණාද ඔයා ෂොක් කරාද මොකක්ද මේ මේකෙන් කැඩුනේ කොහොමද ආගම්වාදී කෑල්ලෙන් ජාතිවාදී කෑල්ලෙන් කැඩිච්ච තැන මට චුට්ටක් කිය මුලින්ම අර මම ළමෙක් විදිහට මම හිතන්නේ මගේ තාත්තගේ චින්තනමය ආభాෂයේ මට ඒකට එකක් බලපෑවා තාත්තා වෙනස් වෙහිතුපු බුද්ධලේ මිනිස්සු සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයේ කියන තැනින් එතකොට ජාති ආගම් කියන කතන්දරය එතෙන්ට අදාළ වුණ නැහැ තාත්තා පුංචි කාලේ කියලා තියෙනවා යාගේ වැඩිපුර හිටියේ මුස්ලිම් මිතුරු කියලා එතකොට ඒක එකක් දෙවෙනියට ඔය දෙවෙනි මම හිතන්නේ 80 ගණන් වල අර දෙමළ කෝලහල ආපු වෙලාවේ 87 සිද්ධියේදී අපි එතකොට මමයි අම්මයි මේ ඥාති ගෙදරට යන්න ගිහලා කොළඹ ගුඩ්ෂෙට් මේ මෙන්නුවර ගුඩ්ෂෙට් එක බස් නැතුනේ. එතකොට අපි කුරුණෑගලට එන්න බස් එකකට නැගලා ඉන්නකොට කුණුහරුප කියලා කෑ ගහන මිනිස්සු දැන් තැන තැන ටයර්නේ වුණා. අපිත් හදිසියෙන් දැන් ඒක හදිසිය ඇති වුණ තත්ත්වය අපි මේ දැන් එන්න ලෑස්තිය. එතකොට බස් එකට නැග්ග 3-4 දෙනෙක් කුණුහරුපෙන් කෑ ගහලා මේකේ සිංහලෙන් බැහැපියව් දෙමළ පරහත් ඉඳලා කියලා කුණුහරුපයක් කියලා බැහැපියව් තුපි ඔක්කොම කියලා අපි එළියට දැම්මා. ඉතින් ඊට පස්සේ දාලා අපි ආව පස්සේ මම පස්සේ හැරි මම සාම ළමෙක් ඒකට මට ඒකට මම බැහැරි හැරි බලනකොට මේකට පෙට්‍රල් දානවා ගිනි තියෙනවා සමහර මිනිස්සු බැස්සද ඇතුළේ හිටියද කියන මම නිශ්චිතව මට මතක නැහැ අම්මා මාව වැදගෙන ගියා ඒකට එතන විශාල යුද පිටියක් වගේ තැනක් ඒකට ඒ එතන ඉඳලම මගේ ඇතුළෙන් අර ප්‍රශ්න කිරිල්ලේ හිටියා ඇතුළේ ප්‍රශ්න කරන්නේ මතුවෙමින් හිටියා මොකද්ද මේ ඇයි මෙහෙම වෙන්නේ ඊට පස්සේ මේක මට දැන් ඒ කුඩා කාලේ ඉඳලම අනිත් කර අපේ ගෙවල් වල අපේ අම්මලා දැන් අපි විශාල කොහොසත් මිනිස්සු නෙමෙයි නමුත් අර කුල සම්බන්ධයෙන් දැන් අපි අපි පොල් ගන්න දැන් අපේ ගමේ තිබුණා මේ මේ අපි හීලෝගම කියලා ගත්තොත් මේ ඒ දවස්වල කියන්නේ රදා හීලෝගම දැන් ඒක ඊට පස්සෙ වෙනස් කරලා පහල හීලෝගම හීලෝගම රදා හීල එහෙම තිබුණා ඉතින් නම් පසු කාලින වෙනස් වෙනවා ඒකට අම්මලා ඒ ඒ ඒ අයටත් අර වාඩි වෙන්න වෙනම වතුර කෝපි අරව මේවා වෙනම ඒ වගේ ඉතින් ඒවට මම ගෙදර හරියට ෆයිට් කරපුවා ඇයි මේ මිනිස්සුන්ට එහෙම දෙන්නේ ඇයි ඒගොල්ලන් එහෙම බිම මේවා කරන්නේ එතකොට මම ඒ ගෙවල් වලට ගිහිල්ලා බලෙන් කාලා බීලා එනවා මම වැඩි හිටියේ කනේ මම ළමේ තරුණ වියට එනකොට අර අම්මලට කියන මම යනවා මොකද මට හැමතිස්සෙම පෙන්වන්න ඕන නැහැ අපි අතර එහෙම වෙනස් වේදිකාවක් නැහැ අපි එකම එකම තැනක මිනිස්සු කියන කතාවනේ ඊට පස්සේ ඒ එහෙම මගේ හිතීමත් එක්ක එළියට එනකොට එනකොට අර මම වැඩි හිටි වෙනකොට ලෝකේ අර අර ඔබ කිව්ව අර අර ගෝත්‍රික ආග දැඩි ආගමික දැඩි අන්තවාදී මතවාද දැඩි සාම්ප්‍රදායික චින්තනත් එක්ක තියෙන ගමෙන් ඇතරම මම පළවෙනි මේ මේ මේක මේ අධ්‍යාපන කටයුතුෙන් පස්සේ එනවා එළියට. ඒතකොට කොළඹ මගේ ඥාති ඉන්නවා. නමුත් මම මට අහම්බේකින් වගේ කුමරිපත්තරේට සම්බන්ධ වෙන ලැබෙන ඔය වගේ ඔය ලියලා දානේමයි කතුවරයාගේ ආරාධනෙන් කතුවරයා ධර්මරත්න පෙරේරායි. එතකොට ඒ ඇවිල්ලා ඉන්නකොට හැබැයි එතකොට අපේ ගනුදෙනුව මම හිතන්නේ ඔබටත් මතකයි ඒක ඇතුලේ තියෙන්නේ මේ సౌందర్యවාදී වැඩක්. එතනදී කිසිම වෙලාවක මේ විශාල විදිහට මේ ලෝකෙට විවෘත වීමක් නැහැ. නමුත් ඒ අතරේ අර මගේ ඇතුලේ අර ඉන්න ප්‍රශ්න කරන්න එහෙමම ඉන්නවා. ඒ වගේ වුණත් කුඩා දෙයක් ලිව්වත් මම හැමතිස්සෙම අර අරයගෙන් පොඩි ලින්ක් එකක් මෙතෙන්ට සම්බන්ධ කරන්න හදනවා. ප්‍රේම කතාවක් ලිව්වත් වෙන මොනවා ලිව්වත් එහෙම. එහෙම ඉඳලා 98 මම ඒ එතනින් අයින් වෙලා එනවා TNN රූපවාහිනියට ප්‍රවෘත්ති වාර්තාකාරණියක් හැටියට. එතන ඉඳලා ඒ එතන ඉඳලා තමයි මම ඇත්තටම වෙනස්ව හිතන එකේ පළවෙනි අඩිතාලම සහ ලෝකේ කියවීමේ ආරම්භය ඇති වෙන්නේ. මේ කවි පොත යුගස්ත්‍රි ගත්තාම අන්රු මේ 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 අනුරාධ මම මේක
kiyawala man wage antima kai poddak pa iddi avurudu 10ak athulata gehaniyakata drushtivadiwa kivindiyakata aadunikiyekuta mechchara vismita vidiyata wenas wenna puluwanda kiyana atta prehilikawak mage athule thiyena mama nokia kiyanne me me mulma kai pote ta mama paudgalikawa mama echchara den aasa naha meke hunga kavi kan කෙනෙක් කැවිත් ගියා ගල් ගසන්නට පෙර රාවි වැඩ කරාම රාවේ සහ මම කුමරිකේ වැඩ කරාම කුමරි සහ ඔබ එතකොට වෘතයක් මේ මේ පෙළපාලියක් දැක්කම ලිප්ටන් වට්‍රවුම නිමාඩුවකට ගමේ යනවා ඒත් වාගේ හිනාව පන්සලේ භාවනා මෙන්න මෙහෙම ටොපික් ටිකක් තමයි මේකේ තියෙන්නේ දැන් මම වාගේ ඊළඟ කයිපතර ඉන්දිස්සල් අහන්නේ මේ පොතෙන්ගේ ඇරියස් එක ඉවර වුණාද හරිනේ ඕන කෙනෙකුට ඔව් අපිට මේ කියන්නේ මම හිතන්නේ මගේ පැත්තෙන් ගත්තොත් මම වාගේ දන්නේ අපි ලියන්නේ එකක් ආසාවට අපේ නම කොහරි පළවෙනවා දකින්න ඔය සිවිල් එක ඔය දෙකට ලියන්නේ මේකෙන් ඒ කිවරුණා තව ඉතුරුණාද නෑ මේකෙන් මං හිතන්නේ ඉවරුනේ නැහැ ඒක බරපතල විදිහට මගේ ඇතුලේ පැසවන්න ගත්තේ මේකෙන් පස්සේ එතකොට මේකෙදි මම නමුත් අර ඒ මගේ ඇතුලේ පැසවන වේදනාව හරි මඩේ මට තියෙන ඒ කියන්නේ කලකිරීම හරි මේ මේ සම්මතයේ ප්‍රතික්ෂේප කිරීම හරි මම මේකෙදි ගන්න ඉතාලම මේ 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 ලදරු මට්ටමේ මම මේක එළියේ සාකච්ඡාවට ගන්න ලදරු මට්ටමේ මම ඔබ කියන ඒ ඔය අර හරෙන් මෙහෙන් අහුවෙන අනුභූති ටික අරගෙන මේකට දැම්මා වගේ දැනෙන්නේ ඒකයි මම තාමත් මේවම තමයි කතා කරන්නේ හැබැයි මගේ කතා කරන භාෂාව වෙනස් දැන් භාෂාව වෙනස් වුණාම පරිදිය යට වෙනස් වෙනවා ඒක නිකන් වෙන කැලලක් එළියට එනවනේ කියන්නේ මේ අත්දැකීමම සමහර වෙලාවට දැන් ලිව්වොත් වෙන විදිහේ භාෂා ස්තරයකින් දෘෂ්ටිවාදයේ වෙනස් වෙලා පේන්න පටන් ගන්නවා ඔව් මං මට නිකන් ඊළඟ කයිපොතට එන්නේ ඉස්සල්ලා මේ 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 අනුරාධ මට කියන්න අවුරුදු 51යි සියවස් භාගයක් ජීවත් වෙලා තියෙනවා කවි සම්පතෙන් සනීපයිද ඉස්සියක් විදියට තාමත් තුවාල තියෙනවද තුවාල පෑරෙනවද ලොකු තුවාල තියෙනවා පෑරෙනවා හැබැයි දැම්මම හිතෙනවා මගේ පෞද්ගලික දැන් ඒ තුවාල සාපේක්ෂව ගත්තොත් අනිත් ගැහණුන්ටත් පොදි අඩු වැඩි වශයෙන් ඒකේ ඒ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් පිරිමින්ටත් එහෙමයි මොකද අපි හැමෝම ලෝකේ අපි ආසියාතිකද යුරෝපයේද අරෝමේවනේ අපි ඔක්කොම මේ තුවාල වලින් පිරිච්ච මිනිස්සු අභ්‍යන්තර තුවාලම බාහිර නෙමෙයි අභ්‍යන්තර තුවාල ඒ වගේ අර ලොකු ප්‍රමාණයේද පොඩිද ඒවා සුව වෙමින් පවතින ඒවාද ඒ වගේ කැලල් තවම තියෙනවද ඒක අපි වෙනම කතාන්දර හැබැයි අපි තුවාල වලින් පිරිච්ච මිනිස්සු එතකොට මේ ගැහණියක් විදියට මට ලොකු තුවාල තියෙනවා. කිවිඳියක් විදියටත් ඒ වගේම තුවාල තියෙනවා. ඉතින් සමහර තුවාල සුව කරගන්න පුළුවන්, සමහර තුවාල සුව වෙමින් පවතිනවා, සමහර තුවාල වල කැලල් මගේ ජීවිතය අවසන් වෙනකම්ම අවසන් කරන්න බෑ. අනුරාධා මේ වත් සියපත් කියවුවහම මේ මේකෙත් මට සෑහෙන්න තුවාල අහු වෙනවා. හැබැයි තුවාල වලට වෛරය ක්‍රෝධය වෙනුවට පොඩි නිකන් ඒක විඳවන ඒක විඳ ගන්න දරා ගන්න තැනක තමයි මට මේ මේ කවි ටික පේන්නේ තුවාල තියනවා ඒ තුවාල නිකන් විඳ ගන්නවා නිකන් සමහර අය ඕකේ කරනවා වෛරය ක්‍රෝධය පිට කරනවා වෙනුවට ඒක නිකන් දරා ගන්නවා අවශෝෂණය කර ගන්නවා මේක ෆේක් එකක්ද කවියේ කියන්නේ කවියට නඩත්තු කරන එකක්ද ඒක ලයිෆ් එකකටත් සම්බන්ධ එකක්ද මං හිතන්නේ මගේ ජීවිතේ පෞද්ගලිකව තාම ළඟින් දන්නේ බොහොම ස්වල්පය ඒ දන්න ස්වල්පයේ අල්පය දන්නවා මගේ ඇත්ත ජීවිතේ තමයි ඔය කිය මට ඇත්තටම තියෙන්නේ මට මගේ නිර්මාණයි මායි අතර මං කියන්නේ 100%ක් මේ සමපාතයි කියලා හැබැයි හුඟක් දේවල් මගේ ඇතුලෙන් ඉන්නේ මම්ම මන් තවදුරටත් ඒ ප්‍රශ්නේ ඉස්සරහට එන්න කැමතියි. ඒ තමයි අනුරාධා මට එක විස්තර කරගන්නම් මම එහෙම. දැන් 60 වියට කිට්ටු වෙන මට 50 විය ඉක්ම වූ ගැහණියක් හම් වුණාම කතා කරන්නට අපිට බොහෝ දේවල් වැඩිහිටි විදිහට සාකච්ඡා කරන්න පුළුවන් කමක් තියෙනවා නේද? හැබැයි මේ මොහොතේ විතරක් නෙමෙයි ඉතිහාස දන් ගත්තහම මට හිතෙනවා ගොඩක් මිනිස්සු දේශපාලකයා විදිහට එයා කරන්නේ එකක් එයාගේ ඇත්ත එකක්
සියලු ආගම් වල ඉන්න අයගේ බොහෝ දෙනෙක් ගත්තාම ප්‍රකාශකයා කියන්නේ ප්‍රසන්ටේෂන් එක එකක් එයා සම්පූර්ණයෙන්ම තව එකක් මේක නළුවා නිලිය කිවිඳිය මාධ්‍යවේදියා මේ ඔක්කොම ගත්තා ඒ නිසා සමාජ සමහරලාට වෙස් ගැලවුණාම ඒගොල්ලෝ විශාල වශයෙන් රිද්ද ගන්න ඒකට විවිධ එළියේ දැන් පඳු වර්ණයේ පාවිච්චි වෙන්න පුළුවන් සුදු වර්ණයේ පාවිච්චි වෙන්නත් පුළුවන් කළු පාවිච්චි වෙන්නත් පුළුවන් පිරිත් නූල පාවිච්චි වෙන්නත් පුළුවන් ධර්ම චක්‍රය පාවිච්චි වෙන්නත් පුළුවන් කුරුසය පාවිච්චි වෙන්නත් පුළුවන් මේ සේරම නඩත්තු කරමින් යන ජීවිත ටිකක් අපි දකිනවා ගුරුවරු ටියුෂන් ගුරුවරු කවියෝ මේ ගොඩ අය මේක හරි අමාරු දෙයක් වැඩි හිටියෙකුට විශේෂයෙන් අවුරුදු 50ක් අතර වුණාම කිවිලියකටත් මේක ටිකක් දරුණුවට දැයෙනවා ඇති මේ සම්පූර්ණයෙන් දෙන්නේ පේනවා අපි දන්නවා හැබැයි ප්‍රසන්ටේෂන් එකේ ඉන්නේ යහපත් සුදීමත් කෙනෙක් මේ අත්දැකීම අපි ඉස්සල්ලාම පටන් ගන්න යෝගිස්ටිකේ තමයි මේ වගේ ප්‍රශ්න කරන්න හැබැයි වත්සියපත් දෙද්දී මේක ටිකක් වැඩි වෙච්ච තැන් දෙක තුනක් මට අහු වෙනවා ඔයාගේ අදහස කිව්වගේ පස්සේ මම උද්ෘතයක් ගේන්න කවියක් ගේන්න ඔයාට පුළුවන් විසුට්ටි කන්ටිනියු කරන්න මගේ අදහසට විරුද්ධ වෙන්නත් පුළුවන් ඔයාට නැති වෙන්නත් පුළුවන් අනිවාර්යයෙන් මොකද කියන්නේ ඔයා පටන් ගන්නවද නෑ කියන්නේ මහලු මහර ගම වියපත් තුරු මුදුණු යහළු මිතුරු කම්මෙනි පෙර මෙහි බැඳුණු අහල පහල විපරම් ඇස් ළඟ රැඳුණු දහවලක් තියේ තව මතකේ ඇදුණු මේ මට හිතෙන එකක් මම මේ කියන්නේ මොකද මේක ඊට පස්සේ දෙහිවල පාර පමුණුව ගැනත් කියන මේ රාවේ වැඩ කරපු කල්ද මේකේ වළිනවන රාවේ සහ මම කියලා ඊට වඩා මේකට එද්දි වෙන යටි අර්ථ ටිකක් යන්තම් මේක ඇතුලේ තැවරෙනවා ඔන්න ඔය මං කියන එක දැන් ඔය කියන වාගේ මේ වර්ධනය මට පේන තනක් මං කැමති වාගේ අදහසක් අහගන්න ඒකට එකෙන් අදහස කියන්නේ මොකද්ද ඒක මට තව ටිකක් පැහැදිලි කර ඒ කියන්නේ ඔයා දැන් ඔයා මේ 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 මේකයි පොතට එද්දී දැන් අර මේකේ තිබුණ අනුභූතීන් ටිකක් තිබ්බනේ ඒ අනුභූතීන්ම සමහර ලාවට මේකෙත් තියෙනවා හැබැයි දෘෂ්ටිවාද වෙනස් ලියන විදිය වෙනස් මේ වර්ධනය ගැන මම මේ අන්තිම කයිපොතර එන්න හදන්නේ ඒ වර්ධනය ගැන මට ටිකක් තොරතුරක් දැනගන්න ඒක කොහොමද උනේ ඒක දෘෂ්ටිවාදිනේ කොහොමද කවි කියවලාද හැදුනේ ලියලාද හැදුනේ යාළුවොත් එක්ක සාකච්ඡාවෙන්ද හැදුනේ මිනිස් අත්දැකීමෙන්ද ඒක උනේ මොකෙන්ද වර්ධනය උනේ මං හිතන්නේ මම සාමාන්‍යයෙන් කවි මේ අනිත් එක්ක සාකච්ඡා කරන විදිය අඩුයි මං ටිකක් අර ආවුර්ත කෙනෙක් එතකොට ටිකක් අර දැන් මගේ ඉන්න මිතුරොත් කවියක් ඒ කියන්නේ කවිය ඇතුළේ මිතුරු මට අඩුයි. එතකොට මේ ඒ ඒ අත්දැකීම් වල පොඩ පොඩ අර ඉදිරියට යෑමක් හෝ ඒවා ඉදිරිපත් කිරීමේ තියෙන විලාසය ආකෘතිමය හෝ භාෂාමය වෙනස මං හිතන්නේ මම ඇතුළෙන්ම මම තනියම මං එක්ක කරන සංවාද හරහා එන මේ ප්‍රතිඵලයක් කියලා. ඒක තමයි මට හිතේ. ඔව්. දැන් මේක බොහෝ කවි තියෙනවා. ඔක්කොම උද්දෘත කරගන්න බෑ. දැන් මං අර කිව්ව දිවුණුව කවියෙක්ගේ උපමා රූපක භාවිතා කිරීම එහෙම නැත්නම් පද සංඝටනාව ඇතුලේ පද වෙනස් වෙච්ච තැන් ටික එහෙම නැත්නම් අපි කියනවා මේ පරිකල්පනීය හැකියාව ඒ සිහිනය මේකේ දැක්ක විදිහට වඩා ඒ පරිකල්පනීය සිහිනේ මේකේ දකින විදිහ වෙනස් වෙනස් එකම එක්කෙනාට එකම හිිනේ දෙවිදිහකට පේනවා මේ මේ එහෙම කවියක් මම මේ කියන්නේ කහ පාට තුවාය හොද හොදා තවම පිහිනවා දැන් ටිකක් පරණ පාටයි උනත් පන්සලෙන් එන ගමන් සරොම් බැනියම් අතරේ ඔතාගෙන ආපු දුප්පත් සතුට පිහින හැම වෙලාවෙම මගේ හිස මුදුන පිරිමදිනවා හත් මාසයක් ගෙවුනේ හතක් අවුරුදු වගේ මග ඇරුනේ අතරමඟ ටවුමේ සරුවත් කඩේ ළඟදිවත් හම්බ වෙයි කියලාමයි බස් එකෙන් බහිනකොට හිත කිව්වේ මෙහෙ දැන් හරි වෙනස් පළවීර ගම්මාළු ගස් අතර වල් රබර් පෙති දෙපෙති තරඟයට උස යන්න හදනවා ඉබේ පැලවි වැඩෙන මාන පඳුරක් උනත් ජය භූමි ඔප්පු දෙයි අහනවා එක දීර්ඝ කවියක් හරිද මේ 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 වෙනසට මොකක්ද උනේවා ලියලා ලියලා මේ සතතාභ්‍යාසයේද මේක චුට්ටක් පැහැදිලි කරන්න අලුතෙන් කවි ලියන කෙනෙකුට මොකද්ද මේ මේක ඉතම හැඩක් මෙහෙමවා පටන් ගන්නවා වෙන හැඩයක් වෙන ලස්සනක් වෙන ආකෘතියක් වෙන දෘෂ්ටිවාදයක් ඔයාට දැන්ලා දෙක කරේ හිතාමතාද කරේ ඔව් මේක ඇත්තටම මං ඒ මේ කවිය ලියන කාලේනකොට ඒ ඒව ගැන කිසිම
සැලකිල්ල කවදානෙන් දැක්කුවේ නෑ මගේ භාෂාව මං හදා ගන්න ඕනේ මගේ ඒ කියන්නේ කාව්‍යයේ උචිත කවි බසක් එන්න ඕනේ නැත්නම් ආකෘතිය මීට වඩා හැඩවෙන්න ඕනේ මේ කවිය තනි කරම ලියන්නේ මගේ තාත්තාගෙන මගේ තාත්තාගේ ඒ අත්දැකීම ඒ මතකේ තමයි මේ ලියවෙන්නේ දැන් ඔබ ඒක කියනකොටත් මං ආයේ එතෙන්ට යන්නේ ඒ එතකොට ඇති වෙච්ච ඒක ලියන්න ආපු එළිය ඒ ඒ හැඟීම ලියන්න මොහොතේ උපම් විදිය තමයි මේ කවිය. ඒ හැර හිතාමතා මේකෙදි මම මේ මේ විදිහට මේක පාවිච්චි කරන්න ඕනේ මම මීට වැඩිය ටිකක් දියුණු මට්ටමින් මේ මගේ අදහස එළියට ගන්න ඕන වගේ කිසිම කාරණයක් ඔය ඔය කවියේදී අදාළුන්නේ. මං ඉමෝෂනල් ප්‍රශ්නයක් අහනවා නෙවෙයි නොදන්න නිසා. තාත්තා තව ජීවිතුන් අතර ඉන්නවද? තාත්තා නැති වෙලා මේ මැයි මාසේ 16ට අවුරුදු 10යි. මේ කවි තාත්තා කියවලා තිබුණා? නෑ. හරි. මම ඉස්සරහට යනවා. ලංකාවේ විශ්වවිද්‍යාලවල මාධ්‍යවල ඉන්න ගොඩාක් අය මං හිතන්නේ 100,000 ගාණක් එකකයි පොතක් ලියලා තියෙනවා. මට එහෙම අනන්ත හම්බ වෙලා තියෙනවා. සමහර ඒ වගේ ඉතාම හොඳ දියුණු විය හැකි කවි කිවිඳිව අපේ ඉතිහාසෙ ඕන් තරම් ඉඳලා තන පළවෙනියි පොතේ. හැබැයි මැරෙනකන් කවි ලියන්නේ නැත්තම් මම හිතන්නේ ආයා කවියෙක් කියලා. කවියෙකුට එහෙම නිශ්ශබ්ද වෙන්න බෑ, පොතක් ගහලා නිශ්ශබ්ද වෙන්න බෑ. ඒ නිසා මම මේ ප්ලැට්ෆෝම් එකේ අනුරාධා නිලමිනි කිවිඳියක් විතර වෞතිස්ප කරන්න කැමතියි මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ මගේ අදහසින්. හේතුව 1, 2, 3, 4, 5, 6, 7, 8 එන්න ඉඩ තියෙනවා. මේ කිවිඳියක් කියන්නේ එහෙම එක්කෙනෙකුට මේ කවියක් ලියලා එක සින්දුවක් ලියලා එකකයි පොතක් ලියලා නවතින්න බෑ කවියෙකුට හෝ කිවිඳියෙකුට. එහෙම මම කියන්නේ එක පොත් පොත් වශයෙන් ගහනවාද කියන එක ඇතුලේ නෙවෙයි. නමුත් එයාට ලියන්න සිද්ධ වෙනවා. ඔයා මදහසක මැදියමට එනවා ඊට පස්සේ තව කාලෙකින්. මේ තුන්වෙනි පොත ඔයාගේ වර්ධිතම දේවල් මට අහුවෙන්නේ හිදුම් පිරිවදුම් වලින් පස්සේ. මේ මේ අර සංක්‍රාන්ති කාලේ මදහසක මැදියම තනිකර සංක්‍රාන්ති කාලයක් මට අහුවෙනවා මේ දෙක මැද්දි. මදහසක මැදියම ලියද්දී ආ විවාහ වෙලාද? ඔව් මගේ දුවත් ඉන්නවා. එතකොට ඔව් තව කියන්නක මේ පොතේ අනුභූතිය හැදිච්චා සා මේ මේ කාලාන්තරේ. මොකද අනිවාර්යයෙන් මම දන්නවා දැන් මේක ලියලා ඒ පොඩි කාලය තුල තලිවිච්ච කවි ටික මේ. මහා අවුරුදු මේ මේ 10 15 කවි නෙවෙයි මේ. නෑ නෑ ඒ ඒ ඒ ඒ වෙනකොට දැන් යුගශ්‍රී ලියලා ඉවර වෙනකොට අතරම යුගශ්‍රී ලියනකම් මම කවිය ගැන ලොකු ඒ කියන්නේ අර දැන් උසස් පෙළ ඉගෙන ගන්නකොට සිංහල වලට කෙරෙන ඒව ටික ඇරෙන්න ලොකු කේවීමක් මගේ ආවෙන. ඊට පස්සේ මම කවි යුගශ්‍රී ලියලා ඉවර වුණාම මට ලැබුණ ප්‍රතිචාර අතරම ගොඩක් මම බලාපොරොත්තු නොවුන තරමේ ප්‍රතිචාර යුගශ්‍රීකට ලැබුණා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා ඒ කියන්නේ මට මොකක් හරි කවිය ඇතුලේ වැඩක් කරන්න નિયમિતයි වගේ දෙයක්. ඒ කියන්නේ ඒක මහා දෙයක් නෙමෙයි. ඒ හැබැයි කොයි මොහොතකවත් අර ප්‍රසිද්ධ වෙන්න මම කිවිඳියෙක් කියලා මහා නමක් එහෙම කතන්දරයක් නෙමෙයි. මට හිතුනේ මගේ අර මට තියෙන මේ සමාජමය ගැටලු ඒ කියන්නේ මට සමාජයත් එක්ක තියෙන මේ සම්ප්‍රදායත් එක්ක තියෙන මේ ආගම් එක්ක තියෙන මේ පුජ්‍යලය කරන මේ අර ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දෙබිඩි ප්‍රතිපත්ති එක්ක තියෙන ගැටලු ටික කතා කරන්න මං තෝරගත්ත මාවත හෝ මේ මෙවලම ඒක සක්‍රියයි කියලා මට හිතුණා. එතකොට මට ඒකත් එක්ක මං හිතන්නේ මගේ කියවීම වැඩි වුණා. හැබැයි එකම දේ මං කියවේ කවි නෙමෙයි. මං අදටත් කවිය හදාරන්නේ නැහැ. අදටත් මං කවිය හදාරන්නේ. මගේ ප්‍රියතම විෂයයන් මේ මේ වෙලාවේ මං ප්‍රියතම විදිහට මං කියවන්නේ දර්ශනවාද සහ ලෝක දේශපාලනේ. ඒ වගේ වෙනස් විෂයන්. දැන් මට හම්බ වුණොත් දැන් අදාළම නැති අපි කියමු මොකක් හරි හાર્ඩ්වෙයාර් විෂයට අදාළ මොනවා හරි දෙයක් ඔය යකඩ බඩු ඇන මුරිච්චි ගැන මම හරි කැමැත්තෙන් කියවනවා. මං කැමැත්තෙන් නොකියවන්නේ කවිය සම්බන්ධයෙන් ලියවෙන දේවල්. අනුරාධා දැන් ගොඩක් අය කියනවා මේ මේක ප්‍රතිභාවක් කවි පහළ වෙනවා ස්වේච්ඡාවෙන් ඉබේම නිතැතින්ම කවි ලියවෙනවා. එහෙම නිතැතින්ම ඉබේම ස්වේච්ඡාවෙන් කවි ලියවෙනවද? කවි ලියන්න ඕනිද? පිළිතුරු දෙකක් තියෙනවා. ඔව් මම කැමති දෙකම දැනගන්න. එක 1, 2, 3 කියන පොත්වලට යනකම් මේ මගේ අත්දැකීම. මම දන්නේ මේක කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් වෙනත් තැනකට. මම දන්නේ තුන්වෙනි පොතේවත් එක්ක. හරි. තුන්වෙනි පොතේ. එතකොට 1, 2, 3 යනකම් එන්නේ ඉබේ ලියවෙන කවි. මට ආවේ එහෙම. ඉබේ කියන්නේ මෙහෙම.
mata oluwe tiyena meka gena mama liyanna one deyak dakka mang sangvedi wenawa eka gena liyanna one mokak hari ekakata mage saha company mang anitha eka beda ganna one mata attendenawa mata endila madi mang endenne thawa tikak thawa ewat endawenna mama meka thawala mewa karala mekata dewal ekathu karala liyanna one ehema eka mage ek deka thuna wenakan thibuna dan mang hondama udaharanayak kiwoth mage mang hitanne whatsapp pat ekke mata mataka neha me me mama ie amma kiyala kaviyak tiyena ekena ara kalutera parivasita daru thundena bara dena dan me meka etule itin eka mama kiyenawa dan me badigini hina mita mita ek vita gedere enakota atamas nahara etulata gini awulum mihanikata itin meka meka endenawa attatama mehema amma kene mehema siddiyakuna etta eka kathandere etta habai එක දෙක තුනින් පස්සේ මම කල්පනා කරනවා මේ දැන් මේ මේ මමත් අඬලා මමත් මගේ තුවාලෙත් පාරගෙන අනිත් අයත් ඒ තුවාලව තියෙනවා ඒගොල්ලන්ටත් ඒවත් මන් ටිකක් පතුරු ගහලා කොණිති ගහලා එතනින් නැවතුනහම කවිය කියන වැඩේ ඉවරද කියලා මට තුන තුන්වෙනි පොතට එනකොට මට ඒක තේරෙනවා ඒ තේරෙනකොට මම කිව්වේ අර මම එළියේ නෙමේ සංවාද කරන්න කැමති මං කැමති මං එක්ක සංවාද කරන්න මගේ ප්‍රශ්නේ තියෙන්නේ මාත් එක්ක මට එළියේ කිසි කෙනෙක් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මම හරි සතුටුයි අනිත් ගොඩක් අය කවි ලියනවට විශේෂයෙන් ස්ට්‍රීන් ලියනවට ඒක ඒක වෙනම විශ්මයජනක වැඩක් මම ඒකට ගරු කරනවා හැබැයි ප්‍රශ්න තියෙන්නේ මගෙත් එක්ක බේර ගන්න ඕනේ ගනුදෙනු මට තියෙන්නේ එතකොට මං තීරණයකට එනවා නැහැ මෙතනින් පස්සේ ඉබේ ලියන කවි මගේ හැඟීම් මගේ සාංකා මගේ ප්‍රේම කතන්දර මට ක්‍රෂ් ඇති වෙන ඒවා මේවා මේ ලියලා මිනිසුන්ට පොත් ගහලා දීලා වැඩක් නැහැ අනිත් කෙනා සාකම්පණ එක හරි කවියක ඕ ඒ තුවාල ඒගොල්ලන්ටත් ඒ තුවාල තියෙනකොට මේ මේ මේක මේක මාරට මට දැන දැන් දන්නව ඇතිනේ Facebook එකේ කවියක් ගිහම මාරයි නියමයි මේ කොහොමද ඔයාගේ අපේ අත්දැකීම ඔයා ලියන්නේ කොහොමද පට්ටයි මේක මේ මේවා ඉතින් ওই වගේ ඒවා තියෙනවා හැබැයි මම තුන්වෙනි පොතින් පස්සේ හිතෙනවා ඉබේ ලියන කවි මට වැඩක් නැහැ කියලා මම මට කවිය ඇතුලේ වැඩක් තියෙනවා. ඒ වැඩේ මම කරනවා නම් ඒ වැඩේට මම බැහැලා ඒක කරන්න ඕනේ. මම මගේ වැඩේ බැහැලා කරනවා මං දර්ශනවාදී කියවනවා. මම කියලා කිව්වහම එළියෙන් ඔයාට කියන්නේ නැද්ද මේ අනුරාධහරි උද්දච්ච ගෑණියේ කාරේ ආඩම්බර ගෑණියෙක් නේ කියලා ඔයාට ඔයාට මොකද කිවිදිය ඔහම නෙවෙයි. සාමාන්‍යයෙන් කිවිදිය කියන්නේ ස්ත්‍රීත්වය ප්ලේ කරගෙන වෙන හායි කියාගෙන හාඩ් දාගෙන සිප වැළඳගෙන කවිය වෙනුවට ස්ත්‍රිය ප්‍රොපෝම් කරනවා මේ මේ මොහොත වෙද්දී. ඔව්. එතකොට නිලියගේ රඟපෑම වෙනුවට නිලිය වෙන විදිහ ප්‍රොපෝම් කරනවා. ගායිකාවගේ සින්දු වෙනුවට ප්‍රොපෝම් කරනවා. ඉතින් ඔයා කියන්නේ නැහැ මට එහෙම ප්‍රොෆෝම් කරන්න ඕනේ නැහැ මම එතකොට වට එන්නේ නැද්ද නිකන් මේ අනුරාධ නිලමිනි කියන්නේ මහා උද්දච්ච ගෑණියෙක් බම් මහා ආඩම්බර ගෑණියෙක් කියලා එළියෙන් වට එකක් එන්නේ නැද්ද ඔව් ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ ආඩම්බරකම හොඳයි නේ ගෑණියෙකුට මොකද්ද තියෙන ප්‍රශ්නේ මං ඒගෙන සන්තෝෂයි මොකද ඇත්තටම දේ මම මගේ මං ආවෘත මිනිස්සෙක් කියලා ඇතුලේ මං ඇතුලට කැමති දැන් මම කැමති පොත කියවලා දැන් ඔය Facebook එකේ වුණත් මට inbox වලින් එවෙනේවා අහනේවා අරවා මේවා කිසි දෙයකට මං උත්තර දාන්නේ නැහැ ඉතින් ඒ ඒවා ඇතුලේ එතකොට ඔය comment කර කර අතෙන් මෙතෙන්ට පැන පැන මගේ අත්දැකීම් ලියලිය මගේ මහත්තයාගේ ඉඳලා මගේ පූසගේ බල්ලාගේ ඉඳලා මගේ සීයාගේ මුතු මිත්තන් ඉඳලා මට ඒක අමාරුයි එතකොට සහ මං කල්පනා කරනවා මගේ මගේ බයිලා කියලා මොකක්ද ඇති වැඩි ඉතින් මම මගේ සංවාදේ තියෙන මං එක්ක මගේ ප්‍රශ්න තියෙන මං එක්ක සහ මම අනිත් එක තමයි මං ඉතාම නරක වුණත් ඒකේ තියෙන චූටි හොඳත් එක්ක එතනින් දලු දාන්න කැමති කෙනෙක් මං දැන් මේ පොත් ටික මැද්දේ තියාගත්තාම ඔය පළවෙනි කයි පොත් ටික ලියාගෙන මුතු හරෙන් ආපු ගමෙන් ආපු හොඳ ළමයා මෙහෙම එක්කෙනෙක් ආවහම අර හරියට උදව් කරනවනේ හරි හොඳයි මෙහෙම එනවනේ මේ පොත වෙද්දී ඒක වැඩි වුණාද අඩු වුණාද පාර්ශව වුණාද සම්මානට පාත්‍ර වුණාද සම්මාන හම්බ වෙන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා මට මේ ටික තියලම කියන්නකො මේ තුන්වෙනි පොතේ මං ඉන්නේ ඔව් තුන්වෙනි පොත එනකොට තමයි මේ දෙවෙනි පොතේ ඉඳලම ගොඩගේ සම්මාන වල දෙවෙනි පොතේ නිර්දේශ වෙනවා අවසන් වචිය තුන්වෙනි පොතේ එනකොට තමයි ලංකාවේ අර කවියට කෙටි කතාවට සහ යෝන්නම කතාවට රජිත පුස්තක සම්මානය ස්වර්ණ පුස්තකේ රජිත පටන් ගන්න. එතකොට මේ රජිතේ පළවෙනි පොත් 4ද 5ද තේරුම මට හරියට මතක නැහැ. මගේ පොත තිබිලා තියෙන 6ට. ඒගොල්ලන්ගේ ලකුණු පිළිවෙල මේ 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 දැනගත තොරතුරු. එතකොට ඒකේ තේරුණු 4න් හෝ 5න් කල්පනා එම්බ්‍රෝස් කල්පනා යගේ පොත අයින් කර ගන්නවා. මේලයි මතක් කරන්න ඕනි අනුරාධා. මම වඩාම ප්‍රිය මිතුරිය කිවිදිය කල්පනා
Mita kalin kalpana agi program ekak kara. Eka tikak barata karanna beri una kiyala mata dan hitenawa. E nisa man aayeth dawasaka kalpana agi program ekak karannat hitaagena inna bawa matak karaminma kiyemu kalpana kaipota ayin karagannawa. Oh, kaviya athule etin indin man thawa ekathu kirima. Kaviya athule ehttama mage ithama ekeni mata hungak langin sparsha wena paujjalikawa. Gehanu dennek tu vithara innawa gehanu dennange ekkene kalpana hari api yan ara etakota kalpana potha ivat karagana ivat karagaththama egulu samvidhayaka mandali e lakunu piliwela anuwa mage madahasaka mediyama e pot hatara man hitanne paha mata hariyata matakena ekata therenawa edu e welawae sammana labenne lakshanta athukorla kaviyage me samahara kamatahan potata etoda meka ehema therenawa eka etoda meka godage therenawa edi ita passe oy me lakshanta athukorla visishta kaviyek bawath platform ini sani tuhan kerlama tiada nama aniwari itu kota evila itu mati satu tak kenapa hebei me itu pasti sama itu li katawa kedenwa cestrem ame angi pote taram honda neh ar kalpana ingkaragat ni saatamai me angi ke teri la teri netu itu madhasak mandi me cera loko deval ne oh itu atterm loko deval ne namu itu ini finisher deng mama hema mau katakan mau pote liu ham චූටි අවසන් කිරීම පොත ලියුවම මගේ වැඩේ ඉවරයි. දැන් මම ආසන්නම දේ කිව්වොත් මම නාරි සූත්‍රයේ රාජ්‍ය සම්මානෙ හම්බ වෙනකොටත් මේ හම්බ වෙනවද නැද්ද වැඩේ නේ මගේ වැඩේ ඉවර කරා මට ඕන වුණා ඒක යම් මට සම්මාන නෙමේක මම ප්‍රකාශිකාව එක්කත් කතා කරා මම බොහෝ විට කිව්වා නංගි මේක නොමිනේට් නොවෙන්නත් පුළුවන්. ඒ තරම් මොකද මට තියෙන සමාජ මේක සහ මං ගැන ශේෂ්ත්‍රයේ තියෙන කතන්දරත් එක්ක. ඉතින් මේ එතකොට මං මේ වැඩේ ඉවරයි. මං එතකොට ඊළඟ වැඩේ පටන් අරගෙන. එතකොට ඉරුතු මං කරන්න බලාපොරොත්තු නොවුණු එකක් නිසා නමුත් අරක ඉවර කරනකොට මම මගේ ඊළඟ පොතට ලෑස්ති වෙනවා. අනුරාධා අපි හිතනවානේ මේ කවි ලියන අය, කවි රස විඳින අය, කෙටි කතා කියවන අය, විචාරය කරන අය තමයි ලෝකේ ලස්සනම මිනිස්සු කියලා. හැබැයි තුන්වෙනි කයි පොතේදී වට අහු වෙනවා ඇති නෑ එහෙම නෑ කියලා. දැන් මොකද මට මේ මැද්දේදී තමයි අහු වෙන්නේ යකෝ මේ කවි ලිව්වා කියලා එහෙම. ඇත්තටම නම් මම හිතන දේ තමයි මේ මොහොතේදී වෙන්න තිබුණේ කල්පනාවයි අනුරාධාවයි විරසක කරන්න මතවාදයක් ගේන එක නෙවෙයි. මේ හරි ලේසිනේ කොටවන්න. දැන් මේ කෙටවිල්ල ආරම්භ වෙර කාලේ වායක කියලා වට හිතෙනවා මේ මේකයි. ඔව් කෙටවිල්ල ආරම්භ වුණා. දැන් වැඩේ තියෙන්නේ අපි දෙන්න එකට ඩ්‍රින්ක් එකක් ගන්න මට්ටමට ඒක වැඩි දියුණු වුණා. ඊට පස්සේ. ඊට පස්සේ. සේකර මට තව හිතෙනවා ඊයේ පෙරේද දවසක බලන හැම පැත්තෙම සේකර සේකර සේකර. මේ කරිවි ගොඩක් කල් මේ ළඟදි සේකරගේ උත්සවයක් තිබුණා. මතක් කළා හිටි අඩියම එක පාරට වැරද්දකුත් නෙමෙයි ඒක. කවියක ඉස්පිලි පාපිලි අතරි හුස්ම හිර වුණාට මහ ගස් රුව ගුණ වයන්නට දින ගණිනවා කවියෝ රැට අරයාගේ වර්ෂය සේකර උපන් දිනේ තියවම තියෙනවනේ. කවිය මිටින්ගෙන උපන්න කවි අමරේ චන්ද්‍රයාලු රදාවානේ හන්දිය මැද සේකර තව ඉන්නවාලු. අනේ හිටියා නම් සේකර පැලී හෘදේ මෙරි වැටෙයි මේ වහලා. උන්නේ ඔහු කවිවල නොව හිනා තොලේ බිලිඳෙකුගේ ඇන්දේ ඔහු ජීවිතයයි සසරේ ඇවිදින උන්ගේ. මට මතක් වෙනවා ඒ මේ අදහස තියෙන සේකරගේ නොමිය මිසා ප්‍රබුද්ධකේ තිබිච්ච දෘෂ්ටිවාදය. සහ අර ෆිලොසොෆි කියවන්න අපිව පොළඹවන තැන තිබුණේ මට හිතෙන්නේ කවියන්ට වැඩේ තියන්නේ දැන් මං මැද්දෙන් පයින්ව සමා වෙන්න දැන් අපේ තියෙන්නේ මේ නිර්මාණයේ වෙනුවට නිර්මාණයෙන් කරන දෘෂ්ටිවාදීම යෝජනාව හෝ ආමන්ත්‍රණය වෙනුවට අපේ සාහිත්‍ය සමාජය හෝ සමස්ත සමාජය ගත්තා නිර්මාණකරුවව එක්කෝ වැළඳ ගන්නවා එක්කෝ බරපතල විදිහට ප්‍රතික්ෂේප කරලා පැත්තකට විසිකලා දානවා අර නිර්මාණයේ නෙමෙයි ඇත්තටම සාකච්ඡා වෙන්නේ දැන් සේකරව හරියට කියවන සේකරව මෙහිම අනුස්මරණය කරන්නේ සේකර කවිය හරහා යෝජනා කරේ මොනවද සේකර කවියෙන් කලේ මොනවද? ඔව් මේ මොහොතෙත් මං හිතන්නේ වෙනවා විශේෂයෙන් මේ කවි විචාරකයෝ කවි රසිකයෝ කියලා Facebook එක සහ මේ social media ගොඩාක් අය මේ ගෑනු කවි ලිව්වන් විශේෂයෙන්ම මේ ඒ අම්මා ඔයා මාරයි නංගි ඔයා රත්තරන් ඔයා හාට් ඔයාට කිවිදියක් වෙන්න පුළුවන් කියලා මේ හදනෙක් ඇතුලේ තියෙන්නේ ඕකමයි. කවිය නෙවෙයි ඉස්ටි ශරීරයේ හරි ඉස්ටි නිමිත්ත හරි ඉස්ටිගේ පයෝදර හරි එයාගේ කළු සුදු හරි එයාගේ හැඩේ හරි ගැන කතා කරන්න පටන් ගන්න සංවාද කලාපයක් මේ මොහොතේ තියෙනවා නම් ගම් නොකියුවට සම්පූර්ණයෙන්ම
සම්පූර්ණයෙන්ම දැන් ඒක ඒ ඒක ඒක නිසා තමයි දැන් මම හැම මොහොතකම මගේ වෘත්තියේදී වෘත්තියේදීත් දැන් වෘත්තියේත් සමහර කාරණා මාධ්‍යවේදිනියක් කිව්වහමත් ඔය ඔය කෑලි ඉස්සරහට එන තැන් තියෙනවා. ඉතින් ඒ දෙකේදීම මට අවශ්‍ය මගේ ගැහණු සිරුර පැත්තකින් තියලා මගේ වැඩේ එක මගේ ගමනය. දැන් අර දෘෂ්ටිවාදී ආපතැනීම මගේ ඊළඟ යෝජනාව. සිංහලී දැන් මේ මේකේ ඉඳන් මොකද තියෙනවා මෙහෙම මෙහෙම ඇවිල්ලා දැන් හැබැයි අර දාර්ශනික කැලේ වැඩි මං මගේ ප්‍රේක්ෂකාගාටම එක තහවුරු කරනවා මේ බලන්න කහ තැඹිලි කොළ ගාන කොට තීරුවෙන් තීරුව හිතුවේ ඉන්නවා කියලාමයි ඒ හැම වාරුව සද්ද පොඩි අඩදඹර තිබුණත් හිතම පෑරුව ඇද්ද වෙන සිංහයෝ මෙතරම් සීරු මාරුව මේ අර චණ්ඩි කැරක්ටර්ස් වලට අනුරාධ ගහනවා චණ්ඩි මතවාදිර ගහනවා එතකොට ඔයාට ඉන්න මිතුරු පාර්ශවයේ වගේම සතුරු පාර්ශවයේ බලවත් වෙන්න ඕනි මෙම ගැහුවම මේ ගෑණි එච්චර හොඳ කිවිදියක් නෙවෙයි සිංහලයේ උඩ පනිනකොට රෙදි ගලව ගලව සිංහයෝ නිදි කිරති කැලයට වැදී ගුලිව පොඩි ප්‍රහාරාත්මක තැනකට තල්ලු වෙනවා මට හරියටම මැදියේම යහුවෙනවා මොනිකාරුවන් පතිරුණත් මේ මෙතෙන්ට තල්ලු වුණා මෙතෙන්ට වෙනස් වුණා ඇය ගැහණිය වාගේ කයිපොත් ලියනකොට මොනිකා හරීම පිරිපුන් ඉස්ත්‍රියක් බවට පත්වල හිටියා කිවිදියක් විදිහට මොනිකා නෙවෙයි මොනිකා රෝගාතුර වෙලා හිටියා ඒ ඔක්කොම තියාගෙන මොනිකා හරීම කසේරුව තියෙන දෘෂ්ටිවාදී කිවිදිය වෙලා ඉවර වුණා ඒ වෙද්දි මං කැමති තුන්වෙනි කයිපොත පැත්තකින් තියන්න ඔයාගේ අදහසක් එකතු කරලා තුන්වෙනි කයිපොත වාගේ එත තුන්වෙනි එක අර මම අර කිව්ව එකමයි. ඒ කියන්නේ අර මුල ඉඳලම මට තිබුණු අර උත්පත්ති ප්‍රශ්න කිරීම. ඒක සමාජයක ගැටෙන්න ගැටෙන්න. දැන් මගේ වෘත්තිය මම මාධ්‍යවේදිනියක් හැටියට උන්කොට මගේ අත්දැකීම් පරස්සේ. එතකොට මම ලෝකේ දකින විදිහ සහ මගේ කියවීම. ඒ කියවීම කිව්වහම ඒක ඇවිල්ලා අර විශාල පොත් තියාගෙන කියවීම කියන එකමත් නෙමෙයි ওই කාලේ වෙනකොට. ওই කාලේ වෙනකොට සමාජ කියවීම, මිනිසුන්ව කියවීම. මම හැම තිස්සෙම කැමතියි දැන් බස් එකක ගියොත් මම කැමතියි පිටිපස්සේ ආසනෙට බෑ. එතකොට මට නිරීක්ෂණ වෙන ප්‍රමාණය වැඩි. හැම මොහොතකම මට මොනවා හරි දෙයක් නිරීක්ෂණ පුංචි දේ පවා සියුම් දේ පවා මම ග්‍රහණය කරගන්නවා. ඒතර ඒ වෙතුලේ මම දකින දේ අර මගේ ප්‍රශ්න කිරීම ඇතුලේ මගේ අර මාව හැමතිස්සම කලම්බවන දේ. ඇතුලේ මට ඒ කියන්නේ ඇතුලේ මොකද්ද ඒක කිව්වොත් එහෙම නිකන් ඇතුලේ මහා මේ දුන්නමන නිකන් මේ ගිනි ගුලියක් වගේ එකක් මගේ ඇතුලේ හැමතිස්සම තියෙනවා මේ ප්‍රශ්න කිරීම. හැබැයි මට ගිහිල්ලා මිනිස්සු එක්ක ගහගෙන ෂර්ට් එකකින් ඇඳලා මොකද්ද යකෝ මේ කරන්නේ කියන කතන්දරේ මට කරන්න බෑ. මම ශාරීරිකව එහෙම ශක්තිමත් මිනිස්සෙක්වත් එහෙම වටහා පිටාවකුත් නෑ. සහ මේක කරන්න පුළුවන් විදිහක් මට තියෙනවා. එතකොට මං හැමතිස්සෙම දැන් එතන ඉඳලා මං උත්සාහ කරනවා තුන්වෙනි පොතේ ඉඳලා ඒක අභ්‍යාස කරන්න. රිදුම් පිරි පිරිමැදු මට මේ 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 මේකේ නම මේද්දි මේකට රජත පුස්තක සම්මානය හම්බුණා කියලා කාරණාව මම අයින් කරනවා. ඒක පස්සේ. ඒක තාම හොඳයි. ඒක අයින් කරමු. හැබැයි මම ලකුණු කරලා තියෙන ප්ලැට්ෆෝම් එකේ රිදුම් පිරි පිරිමැදුම් පොතර තමයි විසිතම කාව්‍ය සංග්‍රහයට රජත පුස්තක සම්මානය හම්බ වෙලා තියෙන්නේ කියලා. මම ඒ ගැන කතා කරන්න ආස නැහැ. ඒක එහෙන් පැත්තකින් තියෙන ගමන්ම. මේ මාතෘකාවෙන් මට එකපාරම මට මේ පොත කියවන කොටත් අහන්න හිතිච්ච එක තමයි අනුරාධ මට කියන්න ළමා කාලේ මවාගත්ත තාත්තගේ කතාස්සේ හිටපු අර ළමා සමාජේ හදලා ලෝකේ ගැන මෙහෙම ලස්සන එකක් අපි හදාගන්නවනේ ලෝකේ මේ මුතු හරක් වාගේ අපි අත්වැල් බැඳගෙනීමු සහෝදර අත්වැල් පහුරු මෙහෙම එකක් ගැහණියක් විදිහට යෞවන කාලේ ප්‍රේමය ලිංගිකත්වය ස්වාමියා දරුවෙක් ලැබෙනවා කොළඹ නගරේ ජීවිතය ලෙඩ රෝග දුක් කම් කටොළු අවුරුදු 50දී ඒවා ඇවිල්ලා නැත්තම් මිනිහෙක් වෙන්න බෑ රොබෝ කෙනෙක් වෙන්න ඕන මේ සියල්ල දැන් ඇවිල්ලා ඇති කියලා මට හිතෙනවා ඔක්කොම ඇක්සිඩන්ට් වෙන්නත් ඕනි මොකද අපිට කලින් පෝස්ට් කාඩ් දෙවලා ලෙඩ රෝග හිමින් ඉන්නේ නැහැ නේ හිතුම් පිරි පිරිමැදුම් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට කියන්නකෝ අවුරුදු 50ක ගැහණියක් ගැන ගැහණියක් විදිහට අවුරුදු 50ක දේවල් වල මොකක් හරි අදහසක් කවියෙන් ලියලා තියෙන හොඟක් කියව මට වචනින් කියන්න මොනවද අත්දැකීම් මේ අනුරාධා දුක් වෙලා තියෙනවද ඇක්සිඩන්ට් ඇවිල්ලා තියෙනවද ලෙඩ රෝග
හිතාගන්න බැරි දේවල් ඔව් ඒ ඔක්කොම තියෙනවා මම හිතන්නේ හැබැයි මම ඒ ඔක්කොටම ආදරේ මට වැඩිපුරම ලැබිලා තියෙන රිදී මගේ වැඩිපුරම තියෙන්නේ ලොකු ලොකු තුවාල ප්‍රේමය ගත්තොත් පළවෙනි ප්‍රේමයේ ඉඳලම ප්‍රතික්ෂේප වෙවි ඉතින් ඒවා පස්සේ අඬ අඬ ඒවා වෙනුවෙන් වැළපිලා ඩිප්‍රෙෂන් වගේ කාලවල ගත කරලා ඉතින් ඊට පස්සේ දැන් විවාහෙත් එහෙමයි ඉතින් අර මේ තාම සාම්ප්‍රදායික ගැහණියක් තමයි යම් ඒ කියන්නේ අර ප්‍රශ්න කිරීම ඇතිලි වුණාට අර අපිව හදපු රාමුවෙන් එළියට එන්න ලොකු බයක් තිබුණා ජීවිතේ. ඉතින් ඒ රාමුව ඇතුලේදී අර සමහර දේවල් දැක්කම සාම්ප්‍රදායික වෙටි. ඒ ඒ දැන් හිතනවා අර ප්‍රේමවන්තයෝ මාව ප්‍රතික්ෂේප කරපු එක හොඳයි කියලා. නැත්තම් ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා මේ අනුරාධව කසාද මැද ගත්තා. හැබැයි ඉතින් කොහොම හරි අන්තිමට ගිහිල්ලා දැන් මගේ සහකාරය වෙන්නේ සිසිරනේ. හැබැයි මං හිතනවා මං කැමති සිසිරගේ සම්පූර්ණ නම් මේ ප්ලැට්ෆෝම් එකේ කියලා. ඔව් සිසිර කුමාර විජේසිංහ. එතකොට එයාව හම්බෙන්නේ TNL රූපවාහිනියේ අපි දෙන්න එයා ඩිපියුටි නිවුස් එඩිටර් මම යනවා ඉතින් අපි දෙන්න එක මේසේ ඉන්නේ එක එයා එයාගේ ඩොමස් මේසේ දුරකතනේ මට මෙහා පැත්තෙන් කතා කරනවා එහෙමද මේ කතා කරන්නේ ඉතින් ඒ හැබැයි මං අද මේ වෙනකොට මං හිතනවා එයාව විවාහ කර නොගත්තා නම් මං අදටත් එයාට ප්‍රේම කරයි කියලා ප්‍රේමවන්තයා අදටත් ප්‍රේමවන්තය විදිහට යාව මට තියාගන්න තිබුණා විවාහ නොවුනා නම් රිදුම් පිරිමෙදුම් ලියන කාලේ දුව ලැබිලාද මේ ඔව් මං කැමති මේ කෙල්ල ගැන චුට්ටක් කතා කරන්න කෙල්ල දැන් අම්මා කෙනෙක් දැන් දුව දකින්නේ කොහොමද මගේ ලෝකේ මගේ ලෝකේ මගේ අර්ධය මගේ හොඳම යාළුවා මම එයාත් එක්ක ජීවිතය ගැන විවාහය ගැන ලිංගිකත්වය ගැන ක්‍රෂ් ගැන එයාගේවා මගේවා අපි ඔක්කොම සාකච්ඡා කරමු අපි කෙල්ලගේ නම කියවඳ මේ ප්ලැට්ෆෝම් එකේ විශාලා විමුක්ති විජේසිංහ අවුරුදු 20යි අවුරුදු 20යි මම මේකේ ආසම කවිය ගසක් නම් නිවන නිවෙන තැන කියන කවිය මම කවුදලිකව කැමති එක ඒකේ කොටසක් මම කියවන්නම් මං කැමති ඉතුරු අර්ධය අනුරාධ කියවනවට ගසක් නම් නිවන නිවෙන තැන ගෙල මුල නලල් තීරුව මම රූපකේ හදා ගන්නවා මගේ සංකල්ප රූප ටික ඔළුවේ හදා ගන්නවා මම මේ ගෙල මුල නලල් තීරුව අත් ගොබ ඉන දෙකොන පෙගී වැහෙන දහදිය දැවේ හදවත දැක ඔබේ ශෝකය උජු කය මදක් කුදු කොට නැමී බලනිමි වට අවට කුරු කුහුඹු වන්ද පනු පන නමනොදත් තව තව හුස්ම පොද මැද බියෙන් ඇහිපිය සලන පෙති දෙපෙති ඇත හෙටක් බිමසන අවසන් පොරෝ පහරද රැඳුණු පසුමා සිරු රැත නොතලා එදලු පන පොද නිවා ඔබගත සරතැස හිසසෙමින් එලකොට වැළඳගමි මේ මිහිකත ඇතුත් එතුවක් සිසිලද අතුපතර මුදු සෙවනද බෙදාදී ඔබ වෙතටම යෑම මා සතු සතුටය ඒ මගේ මහරු නිවනය Thank you. මම කැමති රිදුම් පිරි පිරිමැදුම් ගැන ඒ කවිය විතරක් සලකුණු කරන්න ඒක ඇතුළේ බොහෝ දේවල් තියෙනවා තාම මං ආස කවියක් තියෙනවා තාම හිත කැමති ඒ පොඩි ගෑනු ළමයට ඒකත් මං ඉතාම කැමති කවියක් ඒ නිසා ඒකේ පේලි දෙකක් විතරක් මං සලකුණු කරලා තියන්නම් කොණ්ඩ කොණ්ඩය කරල් දෙකටයි බාචු කලිසම දණිය ළඟටයි ගෞම හිතුනම විතරයි ගමටම එහෙම එක ගෑනු ළමයයි ගොයන් කැපුවම වෙල් දෙනී නියං කල වැව් පිට්ටනී උදේ ගෙදරින් පිටව යන ඇය දැක්කේ රෑ හඳේලියයි පට්ට ලස්සනක මේ අනුරාධ අන්න දැන් ඔන්න මේ කිවිඳිය මෝරා වැඩෙනවා යා කිවිඳියක් බවත් තාම ඒ කිවිඳියගේ ළමා කාලේ අනේ යා හරි ෂෝක් ඇත්තටම අර මේ 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 එයා දිගටම හිටියා නම් හරි ෂෝක් ලස්සන අර අපි කියන්නේ දැන් නම් ඕකට කියන්නේ රැඩිකල් කියලා නේ අර විශේෂකාර විශේෂකාර ටිකක් එළිය බැලුවම බෑඩ් ගර්ල් කෙනෙක් එන්නේ හවසට උරුවම් උරුවම් බාගෙන එන්නේ ගෙදරට එනකොට අම්මා ඔසිල් ගහන්න ඒ කාලේ පුළුවන් දැන් බෑ දැන් try කරනවා බෑ මේ අම්මට ඒ කාලේ එහෙම තමයි හවස ආයාම ආර හතර තමයි ගෙදර එන්නේ එතකොට උදේට කන්නේ එක ගෙදරකින්
දවල්ට තව ගෙදරකින් රෑට ගන්න ගෙදරිනවා තේත් කොහෙන් හරි බීලා එන්නේ. ඉතින් අර විසිල් කරගෙන ඉන්නකොට අම්මා ඉතින් මොකුත් කියන්නේ නැහැ මේ ඊලන්දාරිය දැන් දුඹෙන්නේ කියලා. මම අතීත කවි කිනුදුව ගැන නෙවෙයි නාරි සූත්‍රයට එන්නේ ඉස්සල්ලා. අපිට සමහර නම් නොකියුව කියලා තරහ වෙන්නේ. ඔයා මේ මොහොතේ කවි ලියන අපිත් එක්ක ඉන්න සමකාලීන ඔයා කවි කියවන අඩුයි කියලා කිව්ව හැබැයි කයි පොතක් આવුවත් කියවනවනේ. නෑ නෑ මම කවි කියන්නේ කවි කියවන මං ඊටාම කවි ප්‍රේමියෙක්. ඕනම ආධුනික නවීන නූතන පෙර කියන මම කියවන්නේ නැත්තේ කවියගෙන උගන්නන ලියවිලි. හරි. දැන් මට කියන්නකෝ මේ මෑත කාලේ අපිට කතා කරන්න කියවන්න ඔආස කවි කිවිඳියෝ කීප දෙනෙක් නම් කරන්නකෝ මේ ප්ලැට්ෆෝම් එකේ. මොකද මං එහෙම කියන්නේ අනුරාධා අනුරාධාවාගේ ප්‍රවීණ කිවිඳියක් මං මං එහෙම නම් කරනවා. මම වුණාට මම ප්‍රවීණ කියලා හිතන්නේ මං තවමත් අලුත් අලුත් ඒවා අභ්‍යාස කරනවා. ඔයා එහෙම නිහතමානී වෙන්න බල හැබැයි මට මේ පොත් ඇල්ලුවෙන් පස්සේ ප්‍රවීණ නොකිය වෙන මොකක් කියන්නද? ප්‍රවීණයි. හරිද? හැබැයි එහෙම එක්කෙනෙක්ගේ නමක් ගමක් දෙකක් කිව්වහම මෙයා ඒ කයිමන් කියවනවා කියලා ඒගොල්ලන්ට කවි ලියන්න හොඳට ලියන්න වැඩ කරන්න දෘෂ්ටිවාද හදා ගන්න පොඩි ගෞරවයක් සහ ශක්තියක් අට ගන්නවා. ඒක දැන් පේන්නේ අපිට පස්සේ කාලේ පේන්නේ. මම කියලා තිනවා මට අනේ මට ඒ කාලේ අර දිවිනේ වැඩ කරපු චන්ස්රි දොඩංගොඩ මහත්තයා ඔයා හරි ෂෝක් කියලා කිව්වනේ. ඒතර මම ඕ ලෙවල් පාස් වුණා විතරයි. මට තාමත් මතකයි දොඩංගොඩ මැරුණත්. ඔය ආසාවෙන් කියවන කවි කිවිඳියෝ කියන දෙනෙක් නම් කරන්නකෝ මට. මම ආසාවෙන්ම කියවන අපේ මේ අපේ යුගයේ මගේ යුගයේ ඒ කියන්නේ මහගම සේකර වාගේ අපි ඒ කියලා නෙමෙයි මම කියන අපේ ජෙනරේෂන්. ඔව් ඔව් ඒ අපේ ජෙනරේෂන් එකේ මම කැමැත්තෙන්ම අංක එකටම ලක්ෂාන්ත අත්තුකෝරළ කල්පනා ඇම්බ්‍රෝස් මම මේ කියන්නේ ඒ කවිවල දැන් අර මම කවිය විඳින විදිහත් පොඩ්ඩක් ඒක මම පැහැදිලි කරන්න ඕනේ. දැන් අර මට ඇඬෙන අඬවන මාව භාව කම්පණය කරන භාවාතිශය කරවල පැත්තකට මුල්ලකට කරනවනේ මම කවියේ දෘෂ්ටිවාදීව කරන යෝජනා. මේක කියෙව්වහම මාව වෙනස් කරනවා. මට කනට ගැහුවා වගේ දැනෙනවාද නැත්නම් මට අලුතෙන් හිතන්න වෙනත් මාර්ගයක් මට මේ එලිපෙහෙලි කරනවාද කියන එක ඇතුලේ තමයි මගේ කවිවල විඳින්ම එන්නේ. එතකොට ලක්ෂාන්ත කල්පනා සෞම්‍ය සඳුරුවන් ලියනගේ මස්සිඹුල අනිත් පැත්තෙන් සුහර්ෂණිගේ සමහර කවි නිර්මාණ පද්මිනී ශ්‍රියාලත්ත එහෙම මේ ධනුෂ්කා නිෂාදි කුලරත්න බන්දු ජීවට ඉතාම කැමති. හැබැයි බන්දු ජීවගේ දැන් මං හිතෙනවා ඉතින් මං අර පුජ්‍යලෝ තරහ වෙනවද නැද්ද කියන එක ගැන මං වැඩි හිතන්නේ නැහැ. ඒක මට අරුම අත්දැකීමක් නොවෙන නිසා මං කැමති බන්දු ජීවගේ මේ මෑතක ඒවා එයාගේ මං පොත් දැකලා නැහැ පොත් ආවේ නැහැ. නමුත් එයාගේ මුහුණු පොතේ සමහර කවි එක එක්කෙනා ෂෙයා කරනවා දැකලා තියෙනවා. හැබැයි ඒවට වඩා එයාගේ ස්පීඩ් එක තිබුණු පළවෙනි පොතේ තියෙන ඒ බන්දු ජීව කවියට මීළඟ මීවිතේ හිටපු ඒ කවියට මම කැමති. එහෙම ඉතින් කීප දෙනෙම ඉන්නවා නූතනෙම මම මේ මුහුණු පොතේ දැක්ක මේ තරීන්ද්‍ර ගල්හේන කියලා නවක කවියෙක්. ඔහු ඉතාම ඒ කියන්නේ ආකෘතිමය වශයෙන්වත් වෙනස්කමක් කරමි. ඔහු වෙනම අර කියවන්නව වෙනම තලයකට යෝජනා කරනවා. ඒ වගේ ඒ මම අර කවිය කියවන තැන ඉඳලා මට දැනෙන කවිය. නාරි සූත්‍රය අනුරාධගේ පස්වෙනි කවි පොත. නාරි සූත්‍රය කියවද්දී නම් මට මේ 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 මොනිකා කොපි කරලා වාගේ අදහ ගොන් අදහසකට යන්න එපා. මට මොනිකාව පේන්න පටන් ගත්තා. හේතුව මොනිකාර චූටි කාලේ ගැන ඉඳන් එයා අම්මා කෙනෙක් වෙන හැටි, සල් ගහක් වාගේ මල් දාන හැටි, ආච්චි වෙන හැටි ඉඳන් මොනිකා දියණියනි කයිපන්ති ඉඳන් මොනිකා ලිව ටික ඔක්කොම මට පේන්න පටන් ගන්නවා. එකක්. දෙක, විශේෂයෙන් මේ කාන්තාව සම්බන්ධව ඕෂෝගේ ටික නෙවෙයි, ඊට පස්සේ තාවෝ දහමේ අර එහෙම මේ කිව්ව ටිකක් තියෙනවනේ කාන්තාව සම්බන්ධව. මහාවීර මහා මට මේ ටිකක් තේරෙන්න පටන් ගන්න. හරි. හැබැයි මේක සෑහෙන්න බරයි අනුරාධා. මේ පොත් කියවන විදිහට නාරි සූත්‍රය කියවන්න බෑ. මේක තමයි මම හිතන්නේ ටර්නි පොයින්ට් එක කියලා. මෙහෙම ඇවිල්ලා මේක වෙන වැඩක්. මොකද මේකේ ප්‍රේමවතිය මනප්පේරෙත් ඉන්නවා, තංගම්මත් ඉන්නවා, රාණිචින්නම්මත් ඉන්නවා, මේකේ මේ මේ කස්තූර්බා ඉන්නවා, ගුජරාටයට යනවා හිටපගමන්, චීනයට යනවා, අධිකරණයට යනවා, විනිසුරු අසුනට යනවා, කමලාදාස්ට යනවා. නාරි සූත්‍රය අතේ තියාගෙන අනුරාධ මට කියන්නකෝ මොකද්ද මේ කරපු මේ
වැඩේ කවිවලදී? අර මුලින්ම මම උත්තරයක් දුන්නේ. තුන්වෙනි පොතෙන් පස්සේ ඉබේ ලියවෙන කවිවලට මම කැමතිද? ඒ කියන්නේ හැඟීම් මේව වෙනම තියෙනවා. මට ඕනි වුණා මොකක් හරි කවිය තුලින් දෙයක් කරන්න. වැඩක් කියලාත් මම තාම කියන්නේ නැහැ. මගේ ඒකේ පළවෙනි අභ්‍යාසය මේ. හරි. මම නිකන් පොඩි තක්කඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ තමන්ගේ තිබිච්ච සැබෑ නිර්ව්‍යාජ අත්දැකීම් ටික ඉමෝෂනල් පිට කරාට පස්සේ මම යන්නේ තර්කයක් විදියට. මේ ගම ගැන, ප්‍රේමය ගැන, රිදුම් ගැන, පිරිමදුම් ගැන ඔක්කොම ගැන ලියලි වරුණාට පස්සේ අනුභූතීන් ටික ඉවර වුණාම අනුභූතීන් ගබඩාව හිඳලා ගියාට පස්සේ මේ ලෝකෙ ගැන කියවලා මේ ලෝකෙ හැම මෙහෙන් කලෙක් කරලා ලිව කයි පොතක් මේක කියලා කවුරු හරි චෝදනා කරොත් සන්නස්දල නොවන කෙනෙක්. සන්නස්කර යෝජනා කරොත් වාර පොඩේකට උත්තරයක් දෙන්න. මේ අනුරාධබම් මේ අනුභූතීන් ටික ඉවර වුණාට පස්සේ ගම ගැන ලියලි ඉවරලා ඉමෝෂනල් ටික ඉවර වුණාට පස්සේ දැන් මේ දර්ශනයක් කරගෙන පට්ට ගහලා මේ මේ කස්තුරුබායි ගාන්ධි ගෑණි ගැන ලියලා වජා ඔය අනුභූති ඉවර වෙච්චින්ද කියන්නේ. දැන් එකට උත්තරයක් වශයෙන් එයා කියනවා නෑ නෑ මට දැන් නිකන් ලියෙවෙන්නේ නෑ හිතලා ලියන්න ඕනි කියලා එකට උත්තරයක් හදාගත්තා වාගේ. ඔව්. චෝදනාවක්වත් නෙවෙයි අදහසක් කිව්වොත්. ඔව්. නෑ ඒක උත්තරයක් දෙනවා. ඔය ඒක හරි වෙන්න පුළුවන් එහෙම අදහස් දැනටමත් ඇති කියලා. මොකද ඔකට දැන් මම සම්මාන කියන කතන්දරේ මගේ ඔළුවෙන් බැහැර තියෙන්නේ. නමුත් මේක අර මම මේ මේකට අතුරු කතාවක් විදිහට ඔබ යෝජනාවට කියන්න. ඔය රාජ්‍ය සම්මාන ලැබුණාම ඊට පස්සේ දිගින් දිගට තවමත් යන කතිකාවක මේ මෑතක් වෙනතුරු ගියේ එක අපිට ඉන්න ජේ කවියෙක් කියලා එයා කියලා තිබුණා. නිර්දේශ දැකලා හික් ගැවුණා සම්මාන දැකලා හුක් ගැවුණා කියලා. ඉතින් එතකොට අර ඔබ කිව්ව එකත් එක්ක ලින්ක් එක හැදෙනවා. ඔව් මේ මොන යාට මේ යන මේ ගෑනු කතන්දර ටිකක් මේව කරලා කියලා. කෙනෙකුට එහෙම හිතන්න අයිතියක් තියෙනවා. මම ඇත්තටම ඒක ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඔහෙම හිතන්න පුළුවන්. මට බෑ බැරියර් දාන්න මේ මිනිස්සුගේ චින්තනයට. හැබැයි මම මගේ ගණදෙනුව තියෙන මගේ හෘද සාක්ෂිය තුල. එතකොට මේ හෘද සාක්ෂියේ ගණදෙනුවේ එන ප්‍රතිඵලයක්. අනුභූති කියන කතන්දරේ ගත්තොත් මං ඉන්නේ අතන. ඒ කියන්නේ අර එදිනෙදා එහෙම මෙහෙන් මට යන ගමන් අහුවෙන බස් එකේදී අතනින් මෙතනින් අහුවෙන වැඩේ කවියක් විදිහට එළියට ගන්න එකද තවමත් මගේ වැඩේ කියන ප්‍රශ්නේ මගේ ඇතුලේ තියෙනවා. ඒතකොට ඒකට උත්තරයක් විදිහට කරපු අභ්‍යාසයක් තමයි මේක. නමුත් අර එහෙම හිතන අයිතියක් තියෙනවා. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අනුරාධා. ඍතු ආයත් ලස්සනයි. මම මේ කියන්නේ මට මට ඍතු ආයත් නිකන් පොඩි මොකද්ද එකට කියන්නේ මේ ආයතර දැන් නාරි සූත්‍රයේ පැත්ත කර තිබ්බම අර ගොඩේ එක්කිනි කැවිලා අර ගොඩේ උඩ එක්කෙනා විදිහට මට මෙහෙම ඍතු ආයත් තියන්න පුළුවන් මේක ඇත්තරම ටිකක් බරයි ඔළුවට දැන් ප්‍රබුද්ධ බර නැහැනේ ඔළුවට මේක හරි දැන් සේකරගේ ඒක හැබැයි මට ඔළුව ටිකක් බරයි මොකද ඒ සමහර කැරක්ටර්ස් අපි දන්නේ නැත්තම් ඔව් එකක් සා දැන් මේකේ ඒ පොඩි පොඩි තව ටිකක් දැන් මම කියන්නේ මේ පොතේ මම කොච්චර මහන්සි වුණාද අබ්බේව ඒක 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 බොරු වැඩක් ඇත්තටම නිර්මාණයක් අපි හිතමු දැන් වෙනත් කලා නිර්මාණයක් චිත්‍රපටයක් නාට්‍යයක් මේ 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 මේකට නිර්මාණකරුවා ඇත්තටම මහන්සි වෙන්න ඕනේ මහන්සි නොවෙනවා නම් ඒක විහිළුවක් ඒ මහන්සියලා ඇවිල්ලා කියනවනම් මම පොතක් ලිව්වා මම මේක කරා මම මේකට මෙච්චර මහන්සි වුණා මෙච්චර කියෙව්වා මෙච්චර පුජ්‍යලයා මුණ ගැහුණා ඒක විහිළුවක් ඉතින් ඒ නිසා මම මේ මෙච්ච මහන්සි කතන්දරේ මේ ඒ පැත්තකින් තිබ්බහම මේ මේ මේකේ මේ මේකට මම මේකේ එක අර්ධයක් මම පාඨකයට බාර දීලා තියෙනවා. මහන්සි නොවන ශ්‍රමයක් නැති කලා නිර්මාණකින් ඇති වැඩේ මොකද්ද වාගේ ඉක්කුත් මට නම් ඔළුවේ ඇතුලේ මගේ ඔළුවේ ඇතුලේ තියෙනවා. මහන්සි නොවන අනිවාර්යයෙන් මේ ශ්‍රමයක් දාපු නැති කලා නිර්මාණද. ඔව් ඉතින් මේකේදී මට ඕන වුණා පාඨකයට අර්ධයක් බාර දෙන්න. දැන් එයාට තියෙනවා වැඩි ටිකක් මේකේ. මේ චාරිත කවුද මම අර උපග්‍රන්ථයට පූර්ණ විස්තරයක් දාලා නැත්තේ ඒක. අනිත් එක මට ඇත්තටම මම පෞද්ගලිකව මම මෙහෙ මොහොත තුල ජීවත් වෙන කෙනෙක්. ඒකට දේශපාලනයේ පවා ලෝක දේශපාලනය ගැන මගේ වෙනම අදහසක් තියෙනවා කියෙම ලංකාවේ මේ පක්ෂ දේශපාලන වගේ காரணා මම බොහොම මේ රළුවෙන් බැහැර කරන කෙනෙක්. ඉතින් එහෙම රළුවෙන් බැහැර කරනකොට මට ඒ පක්ෂ වල චරිත ඒගොල්ලන් වන්දනාමාන කළ යුතුද නැද්ද? ඒ වගේ මොකද මගේ පෞද්ගලිකව කොහොමවත් වන්දනා කරන චරිත නැහැ. මගේ දුවටවත් මට වඳින්න දෙන්නේ නැහැ පෞද්ගලිකව. ඒ කියන්නේ මොකද මමත් සුදුම සුදු චරිතයක් නෙමෙයි. මැඳුම් පිදුම් ලැබිය යුතු මට්ටමට සුදු චරිත අපි නැහැ. අපි අතර කවුරුත් ඒ මනුෂ්‍යත්වය ඇතුලේ නැහැ. ඉතින් ඒ නිසා. එතකොට මෙතනදී මට අවශ්‍ය වුණේ
කෙනෙක්ව මේක කියවලා අඬවන අනේ ගෑනුන්ට මෙහෙම වෙනවද ඒක නෙමෙයි මට අවශ්‍යනේ වෙනත් දේශපාලනික යෝජනාවක් තමයි මේක හරහා ගේන්නේ හැබැයි ඒක කියවන්න අර පාඨකයාට මේකෙන් 50%ක අර්ධයක් තියෙනවා එයාට කරන්න වැඩ ටික ගෑනු ගැන එහෙම අඬන්න එපා කුවට අමර කීර්ති පරිවර්තනය කරපර මහා පුරුෂයෙකුට බිනදක් වගේන පොත කියවලා තෝල්ස්තෝයිගේ බිනදත් එක්කම හවුඩේ අඬලා තිනවා පාඨකෙක් කිරීට අඬන තෝල්ස්තෝයිගේ බිනදට ආදරය කරපු කෙනෙක් කවියක් ඕකේ තියෙනවා වට පිටුව මතකද ඒ සම්බන්ධය දිගට ගියේ නැහැ ඒ නිසා මානුකී වචන මත නොරඳන්න සෝනියා තෝල්ස්තෝයි මට මතක නැහැ හරියටම අනුරාධා යාගේ 9 වෙනි දරුවාද 8 වෙනි දරුවාද කියලා. එයා ගැබ් බැරගෙන ඉන්නකොට අර පොඩි පැටියා උට කියනවා චබි පැටියෙක් හිටියා කියලා. එයාට සීදිවි නසා ගන්න හිතනවා ජීවිතේ ගැන. මේ ලංකාව තරම් ඉඩම් ප්‍රමාණයක් අයිතුළු තෝල්ස්තෝයිගේ බිරිඳ. බිරිඳට. මොකද තෝල්ස්තෝයිගේ අත්අකුරු කියවන්නේ බැරි හින්දා බිරිඳට සිද්ධ වෙනවලු සෝන්යට මේ සියලු අකුරු නැවත පිටපත් කරන්න. නැවත පිටපත් කරන්න. අතින් ලියන්න. අතින් ලියන්න. ඈ එළි වෙනකන් ලියන්න. එළි වෙනකන් ලියන්න දරුවොත් ඔක්කොම බලාගෙන. හැබැයි අර ගැබත් එක්ක යා සීදෙන සාගන්ඩ ගියාම යාට මතක් වුණාලු ගෙදරින් ඉන්නේ චබි පැටියා. ඒ නිසා යා සීදෙන සාගන් තුන් ආපහු වෙනවා. මා නොකී වචන මත නොරඳන්න සෝන්යා. මා නොකී වචන මත නොරඳන්න. වචන මිය ගිය පසුවද ඔබට හැක අවැසි නම් ජීවිතය ඇස අගිසි ප්‍රේමයෙන් පුරවන්න. ජීවිතය ඇස අගිසි ප්‍රේමයෙන් පුරවන්න. කුස්මින්ස්කි සඳහවනියේ රහස් පියානෝ තත් අතර සඟවන්න. ඔබ ලියූ බොහෝ පෙම්පත් අතර හුදකලා අඳුරු ගැහැණියක මිස ඔබ නොසිටි බව සෙමෙන් දෙසවනට කොඳුරන්න. සෝන්යා මා නොකී වචන මත නොරදන්න. නොදැක ඉන්නට නොහැකි තරම් ඔබ කී වැකිය පමණක්ම නිහඬ හදවතේ සොහොන් පතුලක නිදන් කර තිබේ. හැකි දිනක ඇවිත්ය කියවන්න. මං කැමති ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න අනුරාධා. මම ගොඩක් කතා කරා දන්නේ නැහැ ඔයාට කතා කරන්න දෙන්නේ නැතුව. කවි කියවල ඇතිවෙච්ච තණ්හාව වෙන්නේ නැති වුණොත් ඒක. මං කැමති අනුරාධාට කියන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. අනුරාධාගේ 7 වෙනි කයිපත කියවන්න මං බලාගෙන ඉන්නවා කියන එක විතරක් මතක් කරන්න. සතුටක්. සතුටක් සහ ඇත්තටම මේකට ආරාධනා කිරීම නර මගේ මුලින් තියෙනවා මම ටිකක් අර ඇතුලේ මිනිස්සෙක් නිසා එළියේ වැඩ වැඩ නොවෙන ඉතින් එහෙම තියෙද්දිත් ආරාධනා වාපුලා මේක කියද්දිත් මේකට ආරාධනා කරලා මේ අවස්ථාව ඔබත් එක්ක මේ කත කරපු කතාව බහ මට ඉතාම වටිනවා මට සතුටක් ඒක බලවත් සතුටක් Thank you මං කැමති කිවිඳීගේ අතින් අල්ලලා එයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා එසේම දීර්ඝායුෂ ඔබට දීර්ඝායුෂ